නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. එහෙම නොකළා නම් අර්ජුන මහින්ද ලංකාවට ගෙන්න ගන්න කටයුතු සිද්ධ වෙනවා ඒ විදේශ රටවල් හරහා. එතකොට ඇවිල්ලා අර්ජුන මහින්ද වමාරනවා, මේක මම හොරකම් කරේ නිකන් නෙවෙයි, මේ හොරකම සියල්ල සිද්ධ කරලා මං සල්ලි දුන්නේ කොහාටද, කොයි කොයි තැන්වලටද, මොන පක්ෂයේ අරමුදලටද, මොන නායකයාගේ අරමුදලටද, මොන නියෝජ්‍ය නායකයාගේ අරමුදලටද, මොන උපනායකයාගේ අරමුදල සියල්ල එළි වෙනවා. ඉතින් මේක තමයි අවසානයේ ඒ රටවල් දාපු තර්ජනය. උඹට බේරෙන්න ඕන නම් සහ ඒ රටවල් කිව්වනේ සජිත්ව දාපන්, දාලා උඹගේ අතේ තියාගෙන රිමෝට් කන්ට්‍රෝල් එකක මැති හැටියට. ඉතින් මේ රනිල්ගේ අතේ රිමෝට් එක තියාගෙන තමයි සජිත් දාලා තියෙන්නේ. ඒ කියන්නේ රනිල් එකඟතාවයක් තමයි බලය බෙදනවා විතරක් නෙමෙයි, බලය බෙදන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අරගෙන ගිය වැඩපිළිවෙලේ එතන ඉඳලා ඉස්සරහට. ඒ රනිල් සුමන්දිරන්ලගේ වැඩේ මේ යන්නේ. ඉතින් මේක පිටිපස්සේ තියෙන්නේ අර මෙතුමා කියදෙවි, මෙතුමා අර මහා ජාත්‍යන්තර බලවේගය තමයි UNP එකේ ප්‍රශ්නේ විසඳ සදිත් ගේන්නේ. ඊළඟට ගෝඨාභය දිනන වගේ දැනදැන අද ගෝඨාභය මහත්තයව වෙන වෙන පාර්ලිමේන්තුවෙන් කුමන්ත්‍රණය කරලා චන්ද්‍රේන වළක්වන්න උත්සාහ කරන්නේ ඒ බලවේගමයි. මම දන්න විදියට වියන්ගොඩ මහත්තයා ලංකාවට ආවේ ප්‍රංශයේ ඉඳලා විශ්‍රාමත් ගියායින් පස්සේ. ඉතින් එතකොට මම දන්නේ එතුමාට මේ අඩු ගාණේ ඡන්දයිතිවක් තියෙනවද කියලා. මම දන්න කාරණේ නම් ප්‍රංශයේ අවුරුදු ගාණක් වැඩ කරලා විශ්‍රාම ගියායින් පස්සේ තමයි මෙහි ඇවිල්ලා පත්‍රයක ලියන්න ගත්තේ. අනිත්‍යදයාගේ තත්ත්වය ඒකම තමයි. වැඩිපුර කාලයක් ගත හිටි පිටරටවල. අන්තික පහුගිය අවුරුදු ගණනාවක් තුළ ඉතාම පැහැදිලි ඔය දෙන්නයි අර මේ පිරිමි නර්සුයි ඒගොල්ලෝ මේ මාසිකව එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් අරලියක මන්දරින් පඩි අරගෙන ලෝක සවාරි ගහපු කට්ටිය. ඒ නිසා තමයි මම කිව්වේ ඒගොල්ලෝ දේශපාලන පිම්පියෝ කියලා. සජිත් මහත්තයා දැන් මේ නඩුවත් එක්ක වලකට තමයි බහින් සිද්ධ වෙලා තිබෙන්නේ. මම නම් හිතන්නේ ඒගොල්ලෝගේ කල්පනාව තිබුණේ එකක් ඔය රනිල් මහත්තයාගේ ප්ලෑන් එක වෙන්නත් පුළුවන්. මොකද සජිත්ට කැමැත්තට අත ඉස්සුවා, අකමැත්තට අත ඉස්සුවන් රනිල්. ඒ නිසා හැබැයි ඒගොල්ලෝ හිතුවේ නැහැ අභියාචනා අධිකරණය මේසා ඉක්මනට දිනෙන් දින නඩුව අහලා මේ ගැන තීන්දුවක් දෙයි කියලා. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ මේක. මම හිතන්නේ දිගටම කල්ලියයි. එතකොට මැතිවරණ කාලේ කියන්න පුළුවන්කම තිබුණා ඒගොල්ලන්ට. අපි නඩුවකුත් දාලා තියෙන්නේ අරයාගේ ප්‍රොසෙස් එක ෂුවර් නැහැ කියලා කියන්න පුළුවන්කම තිබුණා. නමුත් අභියාචනා අධිකරණයට දුරදක්නා නුවණක් තිබුණා. මේක ජාතික මැතිවරණයක්, රටේ නායකයතුර මැතිවරණේ. ඒ නිසා මේ ප්‍රශ්නේ අපි निराකරණය කරනවා හත් වෙනදන් ඉස්සලා කියලා අභියාචනා අධිකරණය ඉතාම බුද්ධිමත් තීන්දුවක් ගත්තා. මට මතක් වුණා 2005 ජනපතිවරණය චන්ද්‍රිකා මැතිනිය ඩවුන්ලෝඩ් එකේ ඉප්පො දාලා තමයි තමන්ගේ අපේක්ෂකට සහාය දුන්නේ. ඒක මට මතක් වෙනවා දැනුත් ඒ සිස්ටම් එක කියනවද කියලා. ඔව් චන්ද්‍රිකාත් එහෙම පාඩමක් කියලා දුන්නත් දන්නේ නැහැ. චන්ද්‍රිකා මැඩම් කිනුත් දැන් රනිල් මහත්තයා උපදේශ ගන්න නිසා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය පුරාම මම ඉස්සෙල්ලා කිව්වගේ හැම මැතිවරණයකදීම විශේෂ ජනාධිපතිවරණවලදී එක්ක පස්සේ දොරෙන් ඇවිල්ලා ඉඳගෙන තිබුණේ. එහෙම නැත්නම් වෙන මඩ සහ කුමන්ත්‍රණ හරහා තමයි ජනාධිපතිවරණ ඇවිල්ලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය පුරාම කරලා තියෙන්නේ ඒ වගේ මඩපාරෙන් කුමන්ත්‍රණ හරහා මුණු දීපේක. මේ පාර සජිත් කරන්නේත් ඒකමයි, සජිත්ගේ පියා කරත්තේ ඒකමයි. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ නැවත වරක් සජිත් මහත්තයෝ මේ පාරවත් මඩින් නැතුව ගොඩින් එන්න.